කොහොමද මගේ ශුක්‍රාණු ප්‍රමාණය වැඩි කරගන්නේ? එහෙම නැත්නම් මේ ශුක්‍රාණු වල ක්වොලිටි එක වැඩි කරගන්නේ කොහොමද කියන එක. කෙසෙල් කාපුවා මිෂන් මේ අලු කෙසෙල් කාපුවම එහෙම නැත්නම් මේ මුරුංග ගත්තාම මේ ජිම් යන සප්ලිමන්ට්ස් ගන්න අයගේ මේ ශුක්‍රාණු වල ක්වොලිටි එක අඩු වෙනවද? මට කවදා හරි දරුවෙක් හදාගන්න පුළුවන්ද කියන ගැටලුව ගොඩාක් පිරිමියන්ට තියෙන කාරණාවක්. ඇත්තටම මේකේ සත්‍යතාවයක් තියෙනවා. ඉතින් අපි අද දින විශේෂම කතා කර බලාපොරොත්තු වෙනවා මේ ප්‍රමාණය වැඩි කරගන්නේ කොහොමද, මේ වල ස්පීඩ් එක වැඩි කරගන්නේ කොහොමද. ඒ වගේම තමයි විශේෂයෙන්ම අස්වාභාවික සමහර ලිංගික හැසිරීම් ඔයාලට කොයි ආකාරයෙන්ද ඔයාලගේ පෞල් ජීවිතයට බලපාන්නේ කියන එක සම්බන්ධව. පිරිමින්ට මේ දරුවෙක් හදන ගැටලුවට හේතුපාදකන කාරණා හරියටම හිතලා බැලුවොත් තමාගේ තරුණ කාලේ කරපු සමහර වැරදි බලපාන්න පුළුවන් මේ තමාගේ ශුක්‍රාණු වල ක්වොලිටි එකට සහ මේ ප්‍රමාණය අඩු වීමට. මේ සම්බන්ධ පිරිමියා දැන ගැනීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. මේ තමාගේ ශුක්‍රාණු වල ක්වොලිටි එක වැඩි කරගන්නේ කොහොමද, ඒකට අඩු වෙන්න බලපාන කාරණා මොනවාද? ඒ වගේම මේ ශුක්‍රාණු විදල යන්නේ නැත්නම් එහෙම නැත්නම් ශුක්‍රාණු වල ප්‍රමාණය අපි කියන වොලියුම් එක කියලා මේක අඩු වෙනවා. මේ සම්බන්ධව හරියට දැනගෙන සිටීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. මොකද පුද්ගලයෙක්ගේ පිරිමි කෙනෙක්ගේ වැදගත් වෙන්නේ මේ ශුක්‍රාණු ප්‍රමාණය අපි කියන වොලියුම් එක කියලා. ඒ වගේම මේවල ස්පීඩ් එක මේවා කොච්චර වේගෙන් අපි යෝනි මාර්ගයට මේ ශුක්‍රාණු ඇතුළු වුණාට පස්සේ ඉහළට කොච්චර ස්පීඩ් එකකින් ගහගෙන යාට උඩට පීනගෙන යන්න පුළුවන්ද කියන. ඒ වගේම තමයි මේ ශුක්‍රාණු වල හැඩය අපි කියන මේකට මෝර්ෆොලොජි කියලා. මේ හැඩය හරි ආකාරව තිබීම හරි ව්‍යුහාත්මකව මේක පිළිහිටීමත් ඉතාමත් වැදගත් වෙනවා. මම ડોક્ટર නාමල් විජේසිංහ. ප්‍රථම වතාවට නම් බලන්නේ channel එක subscribe කරලා bell icon එක click කරලාම මේ වීඩියෝ එක බලන්න මතක එකතු වෙන්න. සාමාන්‍යයෙන් පිරිමි කෙනෙක්ගේ ශුක්‍රාණු වල අපි කියන ශුක්‍ර තරලය සහ ශුක්‍රාණු ගත්තාම මේකේ වොලියුම් එක සාමාන්‍යයෙන් මිලිලීටර 3ක් 5ක් අතර ප්‍රමාණයක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ ශුක්‍රාණු වල තියෙන ශුක්‍රාණු ප්‍රමාණය අපි කියන සාමාන්‍යයෙන් මිලියන 15ක් විතර තියෙන්න ඕනයි කියලා 1 මිලිලීටරයකට. මේ ශුක්‍රාණු ප්‍රමාණය නැතුව යන අවස්ථාවකදී විශේෂයෙන්ම මේ ඉහළ තියෙන ෆැලෝපියන් නාල වල තියෙන මේ ඩිම්බය කරා ගමන් කරන ශුක්‍රාණු ප්‍රමාණය අඩු වෙන නිසා සංසේචනය වීමේ සම්භාවිතාවේ අඩු වෙලා දරුඵල ලැබීමේ හැකියාව අඩු වෙන්න පුළුවන්. හොඳ ස්පීඩ් එකකින් හොඳ වේගයකින් ඉහළට ගමන් කළ යුතු නිසා ඇතම් අවස්ථාවදී මේ ශුක්‍රාණු ඇතුළට ඇතුළුනත්, ඒ කියන්නේ යෝනි මාර්ගයට ඇතුළුනත් මේ ශුක්‍රාණු වේගයෙන් ඉහළට චලනය නොවීම නිසා මේ ඩිම්බේ සංසේචනය කිරීමේ හැකියාව මේ ශුක්‍රාණු වල නොමේ තියෙනවා. ශුක්‍රාණු ප්‍රමාණය සහ ශුක්‍රාණු වල තත්වය මේ ක්වොලිටි එක අඩු වෙන බලපාන හේතු කාරණා කීපයක් මොනවාද කියලා. විශේෂයෙන්ම අපේ ඇඟේ තියෙන හෝමෝන වල අසන්තුලිතතාවය විශේෂයෙන්ම බලපානවා අපේ මේ ශුක්‍රාණු නිෂ්පාදනයට. විශේෂයෙන්ම තයිරොක්සින් හෝමෝනය, ඒ වගේම growth හෝමෝනය, ඒ වගේම testosterone හෝමෝනය, insulin හෝමෝනය මේ වගේ හෝමෝන කීපයක් විශේෂයෙන්ම බලපානවා අපේ ශරීරයේ ශුක්‍රාණු නිෂ්පාදනය කරන්න. ඉතින් මේවල අසන්තුලිතතාවයක් තිබෙන විශේෂයෙන් ඔබ හිතන්න ඔබට දියවැඩිය රෝගයක් තියෙනවා කියලා, සමහරවිට ඔබගේ ඇඟේ testosterone අඩුයි කියලා, මේවා ඍජු ලෙස බලපාන්න පුළුවන් ඔබගේ ශුක්‍රාණු ප්‍රමාණය අඩු වීමට. මේ ශුක්‍රාණු නිෂ්පාදනය වෙන ස්ථානය කියන මේකට උෂණ කෝෂය කියලා අපි, මේ උෂණ කෝෂයේ මේ ශුක්‍රාණු නිෂ්පාදනය වෙලා ඒවා අපේ පිරිමියගේ කෙරවල දක්වා අරන් ඇවිල්ලා එතනින් එහාට තමයි අපි ඒවා මුක්ත කිරීම සිද්ධ කරන්නේ. කෝෂවල ඇතිවෙනව සමහර රෝගී තත්ත්වයන්, ඒ වගේම මේවල ඇතිවෙනව විස බීජ, සමහරට ඔබ කුමන හෝ ආකාරයේ අනාරක්ෂිත ලිංගික හැසිරීමට නතු වෙලා දෙන, එහෙම නැත්නම් ඔබට කුඩා ආකාරයේ කුමන හෝ ආකාරයේ රෝග ඔබට වැළඳිලා දෙන, මේ වගේ දේවල් ඔබගේ උෂණ කෝෂවල සෞඛ්‍යයට බලපාන්න පුළුවන්. ඉතින් මම ඉදිරි වීඩියෝ එකදී මේ උෂණ කෝෂ සම්බන්ධ, උෂණ කෝෂවල වේදනාව, උෂණ කෝෂයේ අපි සෞඛ්‍ය හරියාකාරව කොහොමද පවත්වා ගන්න කියන සම්බන්ධ ඉදිරි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ තමයි විශේෂයෙන්ම මේ උෂණ කෝෂල නිෂ්පාදනය වන ශුක්‍රාණු මේ ඉදිරියට ගමන් කිරීමේ, අපි කියන මේ ට්‍රාන්ස්පෝර්ට් කරනවා කියලා, මේ පාර දිගේ මේ පාත්වේගේ කුමන ආකාරයේ බ්ලොක් එකක් තිබ්බොත්, මේ ගමන් කිරීමේ මාර්ගය ඇහිරිලා තිබ්බොත්, ඒ අවස්ථාවේදී මේ ශුක්‍රාණු පිටකිරින් නැතු වෙනවා. සමහරවිට ඒ ගමන අඩාල වෙන්න පුළුවන්, සමහරවිට යන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඉතින් මේකත් බලපාන්න පුළුවන් පුද්ගලයන්ගේ ශුක්‍රාණු කොච්චර නිෂ්පාදනය වුණත් ඉදිරියට එන ප්‍රමාණය අඩු වීමකට ලක් වෙන්න පුළුවන්. එක එක පුද්ගලයන්ට ප්‍රශ්න වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ ගොඩාක් කලර් කරන්න ඕගොල්ලන්ගේ දැනුවත් කිරීමට පමණයි. නමුත් ඔබට පුද්ගලිකව එක එක්කෙනාට තියෙන ගැටලු අපිට වෙනම සාකච්ඡා කරන්න ඕන. ඒ නිසා මම හැම වෙලෙම කියනවා වගේ ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකේ මේක ඔයගොල්ලෝ හදාarලා මේක තේරුම් අරගෙන ඔයගොල්ලන්ගේ ප්‍රශ්න මොනවද කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ අපිට දාන්න පුළුවන්. හැම වෙලෙම මේ කමෙන්ට්ස් බලලා ඔයාලට උත්තර දෙන්න බොහොම සැදී පැහැදී සිටිනවා. අද වීඩියෝ එකට
ඔගොල්ලෝ ආවේ මේක බලන්න ආවේ විශේෂයෙන්ම මොකද්ද ඔයගොල්ලන්ට කරන්න පුළුවන් ඔයගොල්ලන්ගේ ශුක්‍රාණු ප්‍රමාණය සහ ශුක්‍රාණු වල ක්වොලිටි එක වැඩි කරගන්න කියන බලාපොරොත්තුවෙන් මම දන්නවා. මොකද මේක හරියටම පැහැදිලි කරලා දෙන්න ඕන නිසා තමයි මම මුලින්ම ඔයාලට විස්තර කරලා දුන්නේ මේක ඇති වෙන්න හේතු මොනවාද කියන එක සම්බන්ධ. ඉතින් අපි බලමු සරලව අපිට මොනවද කරන්න පුළුවන් කියලා. අපේ ශුක්‍රාණු ප්‍රමාණය වැඩි කරගන්න සහ ක්වොලිටි එක වැඩි කරගන්න නරක හැසිරීමකට අඩු කරන්න පුළුවන්. මොනවද මේ නරක හැසිරීමකට කියලා කියන්නේ? ප්‍රධාන වශයෙන් දුම්වැඩි සහ මධ්‍යසාර විශේෂයෙන් බලපානවා ඔබගේ ශුක්‍රාණු වල මේ ක්වොලිටි එක සහ මේ වොලියුම් එක අඩු වෙනවා. මොකද මම නිතර නිතර කියන දෙයක් තමයි මේක ලිංගික අප්‍රාණිකත්වයට, ඒ වගේම මේ ෂණික මෝචන තත්ත්වයට, මේ වලට පවා මේ හැසිරීම ඔබට බලපාන්න පුළුවන්. ඉතින් ඔබ කුණෝ ආකාරي පුද්ගලෙක් නම් උත්සාහ කරනවා නම් මධ්‍යසාර නවත්ත ගන්න, දුම්වැඩි ගැනීම නවත්ත ගන්න මේකත් එක හේතුවක්. මේ නරක පුරුද්ද අතහැරගන්න. ඔබ අධික ලෙස තරබාරු පුද්ගලෙක් නම් ඔබගේ ඇඟේ බර අඩු කරගන්න ඔබ ට්‍රයි කරන ඉතාමත් වැදගත් වෙනවා. ඔබගේ ඇඟේ බර කියනවා මේකට ඔබීසිටි, ඔබ ඕවේට් පුද්ගලෙක් නම් ඔබේ බර අඩු කරගන්න අනිවාර්යයෙන්ම ඔබ ට්‍රයි කරන්න පුළුවන්. ඉතින් අපේ වීඩියෝස් වලට ඔයගොල්ලෝ ගියොත් ඔයාලට දැනගන්න පුළුවන් කොයි ආකාරයේ ව්‍යායාම කරන්න කියන එක සම්බන්ධව අපි කතා කරලා තියෙනවා. ඒ වගේම ඉන්ටර්මීඩියට් ෆාස්ටිං ගැන අපි කතා කරලා තියෙනවා. ඔයගොල්ලෝ බැලන්ස් ඩයට් එකක් ගන්න එක, විශේෂයෙන් ග්‍රීන් ලීෆි වෙජිටබල්ස් වැඩිපුර එළවලු වැඩිපුර පළතුරු ගැනීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී හැමෝම ගොඩාක් කලකට මේ ඉන්ට්‍රස්ට් එකක් තියෙන එක තමයි අලු කෙසෙල්. එහෙම නැත්නම් මේ කෙසෙල් වර්ග අනුභව කිරීම තුළ ඔබට ඔබේ ශුක්‍රාණු වල ප්‍රමාණය, ඒ වගේම මේකේ තත්ත්වයේ ක්වොලිටි එක වැඩි කරගන්න පුළුවන් කියන එක. ඇතර මේකට වෛද්‍ය විද්‍යාත්මක පසුබිමක් තියෙනවා. ඉතින් මේ කෙසෙල් ගැනීම තුළ ඔබට පුළුවන් ඔබගේ ඇඟේ විවිධ ඛනිජ ලවණ සහ විටමින් වැඩි කර ගැනීම තුළ මේ ශුක්‍රාණු නිෂ්පාදනය වැඩි කරගන්න. මේ කෙසෙල් වල තියෙන විටමින් B12, ඒ වගේම විටමින් C, ඒ වගේම තියෙන බොහොම පලාතුරකින් දක්නු ලැබෙන එන්සයිමයක් වන මේ බ්‍රෝමලින් කියන එන්සයිම් එකත් විශේෂයෙන් වැදගත් වෙනවා කියලා හොයාගෙන තියෙනවා. අපේ ඇඟේ ශුක්‍රාණු ප්‍රමාණය වැඩි කරගන්න වගේම ඒකේ ක්වොලිටි වැඩි කරන. ඉතින් වැඩිපුර පළතුරු එළවලු ගැනීම ඉතාමත්ම සුදුසුයි ඔබගේ ශුක්‍රාණු නිෂ්පාදනයට. ඉතින් කුමන ආකාරයේ සප්ලිමන්ට් එකක් ඔබ ගන්නේ නැති වුණත් හරියට බැලන්ස් ඩයට් එකක් ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මේ වෘෂණ පෝෂ, යගේ මේ ශුක්‍රාණු කැමති කූල් එකේ ඉන්න. කුල් එකේ ඉන්නවා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ඒගොල්ලෝ කැමති නෑ අධික උෂ්ණත්වයට. ඉතින් ඔබ ටයිට් අන්ඩර්වෙයර් එකක් නම් අඳින්නේ ගොඩක් තදට ඔබගේ අන්ඩර්වෙයර් එක ගොඩාක් කළා ඔයා ඇඳගෙන දාගෙන ඉන්නවා. ඒකත් බලපාන්න පුළුවන් මේ උෂ්ණත්වය වැඩි වෙලා ශුක්‍රාණු වල ක්වොලිටි එක ඩ්‍රොප් වෙන්න. ඉතින් විශේෂයෙන්ම අපි කියනවා නම් මේ ලැප්ටොප් වගේ ඉලෙක්ට්‍රොනික අයිටම්ස් ඔබගේ කූල් දෙක මත තියාගෙන ඔබ ප්‍රයිවට් ඒරියා එකට ආශ්‍රිතව තියාගෙන කරන වැඩ විශේෂයෙන් බලපානවා. මේ හීට් එක බලපානවා මේ ශුක්‍රාණු වල ක්වොලිටි එක අඩු කරන්නේ. ඔබ කුමනෝ ආකාරයේ මානසික ආතතියකින් අපි කියනවා ස්ට්‍රෙස් එකකින් ඉන්නවා නම් ඒකත් ඔබගේ ඇඟේ හෝමෝන පොඩ්ඩක් අසමතුලිතතාවයකට ලක් කරන්න බලපාන්න පුළුවන්. අපි කියනවා මේ හෝමෝනල් ඉම්බැලන්ස් එකකට යන්න පුළුවන්. ඉතින් ඔබ කුමනෝ ආකාරයේ ස්ට්‍රෙස් එකකින් ඉන්න පුද්ගලෙක් නම් අපේ YouTube channel එකේ මේ ස්ට්‍රෙස් කන්ට්‍රෝල් කරන විදිය අපි කීපවතාවකදීම කතා කරලා තියෙනවා. අපේ ශුක්‍රාණු නිෂ්පාදනයට අපිට අඩුම තරමේ මාස දෙක කාලයක්වත් යනවායි කියලා. ඉතින් මේ කාලය තුල විශේෂයෙන්ම ඔබ දිනපතා ශුක්‍රාණු පිට කිරීම තුල ඔබගේ ශුක්‍රාණු වල ප්‍රමාණය අඩු වෙනවා. ගොඩක් අවස්ථාවලදී අපගේ ශිෂ්ණයේ තියෙන සමහර මසල්ස් වල ක්‍රියාකාරීත්වය අඩු වෙලා මේ ඉජෙක්ට් එක, මේ හයියෙන් අපි ඉස්සරහට මෝචනය කරන එක අඩු වෙන්න පුළුවන්. දරුවෙක් බලාපොරොත්තු වෙන එකට ඔබගේ පාර්ට්නර් එක්ක ඉන්න පුද්ගලෙක් නම් විශේෂයෙන්ම දිනපතාම මේ ලිංගික ක්‍රියාවලිය නිලලනට වඩා හොඳට හිතාගන්න මේ සරු කාලය තුල වැඩිපුර එකට ඉන්න එක තමයි වැදගත් වෙන්නේ. ඒදිත් විශේෂම දවසක් කර එහෙම නැත්නම් දවස් දෙකකට තුනකට සැරයක් කරේ හිඳීම තමයි හොඳම දේ. හැමදාම ඉන්න එක නෙමෙයි. ඔබගේ ඇඟේ හයිඩ්‍රේෂන් එක හරියට නැත්නම් ඒකත් බලපාන්න පුළුවන් ඔබගේ ඇඟේ නිෂ්පාදනයන ශුක්‍රාණු ප්‍රමාණය අඩු වෙන. ඔබ මුත්‍රා කරන විට ඔබ දකින්න ඔබගේ මුත්‍රාවල පාට කහපාට ගතිය, තද දුඹුරු පාට ගතියකට වගේ තියෙනවා. විශේෂයෙන්ම අවධානයට ගන්න ඔබ ගන්න වතුර ප්‍රමාණය ගොඩාක් අඩු බව. ඉතින් ඔබගේ ඇඟේ වතුර අඩු වීම විශේෂයෙන් බලපාන්න පුළුවන් මේ ශුක්‍රාණු ප්‍රමාණය අඩු වෙන. ඉතින් දවසකට අඩුම තරමේ ලීටර 2ක් 3ක් ජලය පානය කිරීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. ඒක හොඳ පුරුද්දක් වගේම ඔබගේ ලිංගික සෞඛ්‍ය වර්ධනය කරන්න, ඒ වගේම ඔබේ ශුක්‍රාණු ප්‍රමාණය වැඩි කරගන්න ඒක බලපාන. කීගල් ව්‍යායාම කිරීම තුළ ඔබට පුළුවන් ඔබගේ ශුක්‍රාණු හරියට විදලා යන්නේ නැත්තම් පහළ ප්‍රදේශයේ තියෙන මස්ගොබවල ශක්තිය වැඩි කරගැනීම තුළ මේ ශුක්‍රාණු විදලා යාම වගේම ශුක්‍රාණු ප්‍රොඩක්ෂන් එකට සහ ඔබ කුමන ආකාර ලිංගික දුබලතාවයකින් පෙළෙන පුද්ගලයෙක් නම්
ඒකටත් මේ කීගල් වියාම වැදගත් වෙන බව අමතක කරන්න එපා. ඔබ කුමන ආකාරයේ පුද්ගලෙක් නම් මේ ලිංගික ක්‍රියාවලියේදී නැත්නම් ලිහිසිකාරකයක් පාවිච්චි කරන පුද්ගලෙක් නම් ඔබට දරුපල නොමැති පුද්ගලෙක් නම් මේ වගේ ලිහිසිකාරක භාවිතාවත් සමහර වෙලාවට මේ ශුක්‍රාණු ඉහළට ගමන් කිරීමට බාධා වෙන්න පුළුවන්. මේ ජෙල් වර්ග පාවිච්චි කිරීම ඔබ බබා දරුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් වගේ හදලා ඉන්නවනම් ඒ අවස්ථාවේදී ඔබට දරුපල සම්බන්ධ ගැටලුවක් නැති අවස්ථාවේදී මේ ලුබ්‍රිකේෂන් එක භාවිත කරන්න කමක් නැහැ. බය නැතුව කුමන ආකාරයේ පුද්ගලෙක් නම් තාම දරුවෙක් නැතුව ඔබගේ පාර්ට්නර්ත් එක්ක අනාරක්ෂිත ලෙස ඔබ එකතු වෙලා තියෙන නම් අවුරුද්දකට වඩා ඔබගේ පාර්ට්නර් කවදාකවත් ගැප් ගින නැත්තම් ඒ වගේ අවස්ථාවේ මේ ලුබ්‍රිකේෂන් පාවිච්චි කිරීමේ අවධානමක් තිබෙන බව අමතක කරන්න එපා. FDA ගේ අනුමත කිසිම සප්ලිමන්ට් එකක් නැහැ ඍජුව මේ ශුක්‍රාණු වල ප්‍රමාණය සහ මේ ක්වොලිටි එක වැඩි කරන. විශේෂයෙන් විටමින් C, විටමින් D, ඒ වගේම විටමින් E, ඒ වගේම ෆෝලික් ඇසිඩ්, ඒ වගේම සෙලෙනියම්, සින්ක්, ඒ වගේම එල්කානිටින්, කෝකියුටෙන් මේ වගේ දේවල් වලින් විශේෂයෙන්ම ඔබගේ ශුක්‍රාණු වල ප්‍රමාණය වගේම ක්වොලිටි එක වැඩි කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබගේ ආහාර වලට මේ වගේ පෝෂක පදාර්ථ තියෙන ආහාර එකතු කර ගැනීම හෝ එහෙම නැත්නම් ඔබට කුමන ආකාරයේ ශුක්‍රාණු සම්බන්ධ ගැටලුවක් තියෙනවා මේ වගේ සප්ලිමන්ට්ස් ගැනීම තුළ ඔයගොල්ලන්ට ඒකෙන් උපකාරයක් විය හැකියි. ඔබගේ ශුක්‍රාණු වල ප්‍රමාණය වැඩි කර ගැනීම සහ ඒ වගේම ක්වොලිටි එක වැඩි කර ගන්න. මානසික රෝග වලට බෙහෙත් ලබා ගන්න නම් ඒ වගේම කුමන ආකාරයේ ස්ටෙරොයිඩ්ස් වගේ ඔබ යූස් කරනම් ඒවත් ඔබට ඍණාත්මක ලෙස බලපාන්න පුළුවන් ඔබගේ ශුක්‍රාණු වල ප්‍රමාණය අඩු වෙන්න. ඒ නිසා මේ වගේ බෙහෙත් ගන්නවා නම් ඔබගේ වෛද්‍යවරයා හම්බෙලා මේ කොයි ආකාරයෙන්ද නවත්තන්න පුළුවන්, මේවල ප්‍රමාණය කොයි ආකාරයෙන්ද අඩු කරන්න පුළුවන් කියන එක කතා බහ කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඔබ කුමන ආකාරයෙන් දරුවෙන් බලාපොරොත්තු වෙනද මේ ලිංගික ක්‍රියාවලිය දෙන නම් මේ ශුක්‍රාණු වල වොලියුම් එක සහ මේ ක්වොලිටි එක අඩු වෙන්න මේ දේවලුත් බලපාන්න. වැරදි මත ගොඩාක් තියෙනවා මේ සමාජයේ ශුක්‍රාණු ප්‍රමාණය සහ ශුක්‍රාණු ක්වොලිටි එක සම්බන්ධ. සමහර අය හිතනවා මේ ශිෂ්ණයේ ප්‍රමාණය බලපානවයි කියලා. දරුවෝ හදන ආසියා කරේ ඉන බුද්ධිලින්ගේ ශිෂ්ණයේ ප්‍රමාණවත් තුනා මේක අඟල් 3 අඟල් 5 අතර ප්‍රමාණයක් තියෙනවා. ඒක සාමාන්‍ය ප්‍රමාණයක් ශිෂ්ණයක්. ඉතින් ඒ නිසා අනවශ්‍ය විදියට විවිධ ආලේපන පාවිච්චි කරන අනවශ්‍ය විදියට විවිධ යන්ත්‍රෝපකරණ මාර්ගෙන් විශාල කරගන්න උත්සාහ කිරීම කිසිම විටක ප්‍රයෝජනක් වෙන්නේ නැහැ. ප්‍රමාණය සමානට අඩු නම් මේ වොලියුම් එක අඩු වුනහම තමයි දරුවෝ හදන්න බැහැයි බැරුව යනවා කියන දේ. ඇත්තට මෙහෙම දෙයක් නැක දුර්මදයක්. සමහර අවස්ථාවලදී ඔබ මේ ශුක්‍රාණු පිටකරන එක අඩු කරොත් අපි කියන දවසකට මේක 10%කින් ප්‍රමාණයකින් වැඩි වෙනවා. ඔබ ශුක්‍රාණු දවස ගානේ පිට කරන්නේ නැතුව ඉතින් දවස් 3ක් 4ක් ඔබ සාමාන්‍ය විදිහට ඔබගේ ජීවිතචර්යාව ඇතුළේ ශුක්‍රාණු පිට නොකර හිටියොත් ඒවල ක්වොලිටි එක වැඩි වෙනවා, වොලියුම් එක වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ සමහර හැසිරීමකට අතුල ඔබට පුළුවන් ඔබගේ ලිංගික ජීවිතය තෘප්තිමත් කරගන්න, සතුටු කරගන්න. සැක කරනවා නම් ඔබගේ ශුක්‍රාණු සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා කියලා අපිට පුළුවන් SFA කියන ටෙස්ට් එක කරලා ඉවරලා ඒ ටෙස්ට් එක මාර්ගෙන් ඔබලගේ ශුක්‍රාණු වල වොලියුම් එක, ඒවල ක්වොලිටි එක, ඒවල ස්පීඩ් එක මේ වගේ කරුණු ගොඩක් ඔබට දැනගන්න පුළුවන් මේ ටෙස්ට් එක මාර්ගෙන්. ඉතින් මේ වීඩියෝ එකේ මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් අපිට කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ යෝජනා තියෙනවා, අදහස් තියෙනවා අපිට කියන්න. අපි සැදී පැහැදිලි ඉන්නවා. ඉදිරියේදී මේව සම්බන්ධ වීඩියෝ මාර්ගෙන් බොහොම සරලව කතා කරන්න. මේ වීඩියෝ ෂෙයා කරලා අපිත් එක්ක ඉදිරියේදීත් මේ වගේ වැදගත් වීඩියෝ බලන්න එකතු වෙන්න කියලා බොහොම ආදරෙන් ඔයගොල්ලන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.